dir han da se ma vishvasa ilgena paramuna adis paramuna tanana parapura me kai mage rat dinana yutu kama patai kala yutu api mai dinawana satanai දර්ශනය පිළිබඳව අපේ වැඩ පිළිවෙල පිළිබඳව අත්පත්‍රිකා පොත්පත් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරණයේ ඉන් පෙරත් අපි ජනතාව අතරට ගෙන ගියා. එනිසා මෙදා පාර මගේ නම් අත්පත්‍රිකාව බොහොම ලුහුණින් අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන දර්ශනීය චින්තනය ගැන ප්‍රකාශිත පත්‍රිකාව. වැඩගත් වන්නේ මේ අත්පත්‍රිකාවල තිබෙන දේවල් පමණක් නොවේ. ඒවා ක්‍රියාවට නංවන්නට අවශ්‍ය වැඩපිළිවෙල තියෙන කාට. මෙන්න මේ කාරණාව තමයි අතිශයින්ම වැඩගත් වන්නේ. විශේෂයෙන්ම මැතිවරණයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ මේ රටේ ජනතාවත් ඔබත් අවබෝධ කරගන්නට ඕන රටක් හැටියට අපි බොහොම අමාරු තත්වයක ඉන්නවා. ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා, ගිවිසුම් ගත වෙලා තියෙනවා, ශ්‍රී ලංකාව ආපහු ණය ගෙවීමේ ක්‍රියාවලිය 2028 සිට ආරම්භ කරනවා කියන එක. ඉගෙන ණය ආපහු ගෙවන ගමන තව අවුරුදු 4කින් පටන් ගන්නවා. 2028 තව අවුරුදු 4කින් මේ ණය ආපහු ගෙවන ක්‍රියාවලිය ආරම්භ කරනකොට අපේ රට ශක්තිමත් තැනක තියෙන්නට ඕන. වසර 4කින් ශක්තිමත් තැනකට එන්නට අපේ රටේ දැවැන්ත ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට ඕන. දැවැන්ත ආර්ථික වර්ධන වේගයක් ක්‍රියාත්මක කරන්නට ඍජු විදේශ ආයෝජන පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දෙන්නට ඕන. ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අපේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධානතම සාධකය. කඩා වැටුණු කර්මාන්තකරුවන් රැකගන්නට ඕන. අලුතෙන් ව්‍යවසායකින් කර්මාන්තකරුවන් බිහි කරන්නට ඕන. අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධන වේගයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය වෙන්නට ඕන. වඩු කර්මාන්තේ නියලී සිටින මොරටුව වැනි බල ප්‍රදේශවල ඒ කර්මාන්තය සක්‍රිය වෙන්නට ඕන, ශක්තිමත් වෙන්නට ඕන, අලුත් වෙන්නට ඕන, සුහුරු වෙන්නට ඕන, නූතනවාදී වෙන්නට ඕන. පොඩ්ඩක් හිතලා බලන්න 2028 අපි රටක් හැටියට ආපහු ණය ගෙවන ක්‍රියාවලියට යොමු වෙනකොට එදාට ආර්ථිකයේ වේගවත් වර්ධනයකට ලක් කරන්න පුළුවන් දර්ශනය, චින්තනය, වැඩපිළිවෙල, කණ්ඩායම ඉන්නේ කුමන පක්ෂයට. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ පාර්ශවයේ අපි හිතනවා රට ගොඩනගන, රට ආර්ථිකය ශක්තිමත් කරන
ඉතාමත්ම වේගවත් ආර්ථික වර්ධනයක් නිර්මාණය කරන වැඩපිළිවෙලකුත් නැහැ, කණ්ඩායමකුත් නැහැ. අන්න ඒ නිසා තමයි මේ මහමැතිවරණයට අපි ඉදිරිපත් වෙලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ. පාර්ලිමේන්තුවේ බලය අපිට ලබා දෙන්න, පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමත් එක්ක අපිට හැකියාව තිබෙනවා වර්තමාන ජනාධිපතිවරයාත් එක්ක එකට වැඩ කරන්න. ඒ මොකද අපි පටු දේශපාලන ගමනක් යන කණ්ඩායමක් නෙවෙයි. අපි පුළුල් ලෙස රට ගැන හිතලා, ලක්ෂ 220ක් ජනතාව ගැන හිතලා, 2028 ආපහු ණය ගෙවීමට තිබෙනවා නේද කියන කාරණාව ගැන හිතලා, එසේ ණය ගෙවන්නට නම් අපේ රටේ ආර්ථිකය වේගවත් වර්ධනයකට යොමු විය යුතුයි කියන අදහස ඉඳගෙන තමයි අපි කියන්නේ අපිට පුළුවන් එකට වැඩ කරන්න. එකට වැඩ කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ මොකද අපේ අරමුණ, අපේ පරමාර්ථය රට ගැන හිතලා, ලක්ෂ 220ක් ජනතාව ගැන හිතලා, ජනතාව විඳින දුක කඳුල වේදනාව ගැන හිතලා, පටු වාද ભેද පැත්තක දමලා රට ගොඩනගන්න පුළුවන් හොඳම වැඩපිළිවෙල, හොඳම දර්ශනය, හොඳම චින්තනය, හොඳම කණ්ඩායමේ ඉන්න සමගි ජන බලවේගයේ ලෑස්ති රාජ්‍ය බලය අතට අරගෙන ජනාධිපතිතුමත් එක්කත් වැල් බැඳගෙන මේ රට ගොඩ ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි එතනට යන්නට ඕන. අපි එතනට යන්නට සූදානම්. ඒ නිසා බොහොම පැහැදිලිව මොරටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සලා බිම් මට්ටම ශක්තිමත් කරගන්නට ඕන. පළාත් පාලන කොට්ටාස 29ක, ග්‍රාම සේවා වසම් 42ක, චන්දපොළ මධ්‍යස්ථාන 83ක් තිබෙනවා මේ මොරටුව මැතිවරණ කොට්ටාස. අපි කොට්ටාස නායකින්ව ශක්තිමත් කරනවා. අපි චන්දපොළ නායකින්ව ශක්තිමත් කරනවා. අපි බිම් මට්ටමේ සමාජිකින්ව දිරිගන්වනවා. එළමෙන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් මේ මොරටු ආසනයට ලබා දෙන්නට ඔබට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.